නිදොස් කුණඩුවෙන් හේමසිරිත් පූජිතත් නිදොස් කොට නිදහස් රටේ තෙල් හිඟයක් නැහැ තෙල් ඇමතිගෙන් සහතිකයක් තංගල්ලේදී පොලිස් කොස්තාපල්වරි ඝාතනයට රෝග ලක්ෂණ නැති කොරෝනා ආසාදිතයින් ගැන සෞඛ්‍යෙන් කියන දේ දුම්රිය රියදුරු රැකියාවට පොර කන සෞදි කාන්තාවන් මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක් පාස්කුවිරිදා ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවෙන බවට ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදී එය වළක්වා ගැනීමට ක්‍රියාමාර්ග නොගැනීම තුලින් රාජකාරිය පැහැරහැරීම ඇතුළු චෝදනා එල්ල වී සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන අය එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කර තිබෙනවා කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලකම් වේ නඩුව අද කැඳු අවස්ථාවේදී මෙම නියෝගය ලබා දුන්නේ පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රහාරය එල්ල කිරීමට සම්බන්ධ පුද්ගලයන් රැසක් අත්අඩංගුවට පත් වූ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඔවුන් බොහෝ දිනකට නඩු පැවරීම සිදු කළා. කෙසේ වෙතත් ප්‍රහාරයෙන් අගතියට පත් වූ පාර්ශ්ව කිහිපයක් එක්ව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර නායට එරෙහිව අධිකරණයේ නඩුවක් පැවරුවේ ප්‍රහාරය වළක්වා නොගැනීමේ චෝදනාවද එල්ල කරමින් එම නඩුව පසුගිය ජනවාරි 19 20 යන දිනවල නාමල් බලල්ලේ ආදිත්‍ය පටබැඳිගේ සහ මොහොමඩ් ඉර්ෂඩීන් යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදී දැනුම් දුන්නේ ඒ පිළිබඳ නියෝගය අද ලබා දෙන බවටයි ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවන බවට නිශ්චිත බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට ක්‍රියාමාර්ග නොගැනීම තුලින් සාපරාධී ලෙස රාජකාරී පැහැරහැරීම ඇතුළු චෝදනා යටතේයි ඔවුන්ට එරෙහිව නීතිපතිවරයා මෙම නඩු ගොනු කර තිබෙන්නේ. ඒ අනුව දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව නියෝගයේ ප්‍රකාශයට පත් කළ විනිසුරුවරු විත්තිවාචකයේ කැඳවීමකින් තොරව විත්තිකරු නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කළා. ඉදිරි දින කිහිපය තුළ ලංකා විදුලි බල මණ්ඩලයට පුද්ගලිකාංශයෙන් මෙගාවොට් 300ක් ලබා ගැනීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව අවසර ලබා දී තිබෙනවා. මෙතර රටේ කිසිදු ඉන්ධන හිගයක් නැති බවත් අවශ්‍ය ඉන්ධන තොග කණිත තෙල් නීතිගත සංස්ථාව සතුව පවතින බවත් බලශක්ති අමාත්‍ය උදේ ගම්හම්පිල අවධාරණය කරනවා. එමෙන්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සුනිති බලශක්ති අධිකාරියේ හදිස්සි නිරීක්ෂණ චාරිකාවකට එක්ව සිටිනවා. එහි සේවකීන් සමග ජනාධිපතිතුමා විශේෂ සාකච්ඡාවක්ද පවත්වන බවයි වාර්තා වන්නේ. ඊයෙ දිනේදී ජාතික විදුලි ඉල්ලුම පැවතියේ මෙගාවොට්ස් 2629ක් ලෙසයි. ඉන් 174ක් තාප විදුලි බලාගාරවලින්ද 123ක් ජල විදුලියෙන්ද 102ක් සුළං විදුලි බලාගාරවලින් සහ 101ක් සූර්ය බලාගාරවලින්ද සපයාගනු ලැබුවා. පෙරේද දිනේදී ජාතික විදුලි ඉල්ලුම මෙගාවොට්ස් 2312ක් ලෙස පැවති අතර ගෙවුණු දින දෙක තුළ මෙගාවොට්ස් 317ක අමතර විදුලි ඉල්ලුමක් පෙන්눔 කෙරුණා. රට තුල විදුලිය අර්බුදයක පවතින මොහොතකත් රටේ ජනතාව විදුලිය අරපිරිමැස්මෙන් භාවිත නොකිරීම කනගාටුවට කරුණා. ඉදිරි මාස දෙකහමාරක කාලය තුල විදුලි සැපයීම දවසේ පැය 24 තුලම පවත්වාගෙන යාම සඳහා මහජන උපයෝගිතා කොමිසම විදුලි බල මණ්ඩලයට නිර්දේශ කළා. නමුත් විදුලි බල මණ්ඩලය පවසන්නේ එම කොමිසම ඉදිරිපත් කළ නිර්දේශයන් ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීමේදී ගැටලු ඇතිවන බවයි. කෙසේ වෙතත් උද්ගත වැති තත්ත්වයේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව සහ විදුලි බල මණ්ඩලය අතර සාකච්ඡාවක් ඊයේ පැවැත්වුණා. එහිදී ඉදිරි දින කිහිපය තුළ ලංකා විදුලි බල මණ්ඩලයට පෞද්ගලික අංශයෙන් මෙගාවොට්ස් 300ක් ලබා ගැනීමට මහජන උපයෝගිතා කොමිසම අවසර ලබා දුන්නා. කෙසේ වෙතත් මෙය හදිසි මිලදී ගැනීමක් නොවන බවයි එහි සභාපති ජනක රත්නායක ප්‍රකාශ කළේ. ඊයේ පස්වරුවේ කැලණිතිස්ස විදුලි බලාගාරයේ විදුලි චරණ කටයුතු සම්පූර්ණයෙන්ම නතර කෙරුණා. ඒ ඉන්ධන අවසන් වීම හේතුවෙන්. එමෙන්ම සොජිට්ස් බලාගාරයේද තවමත් පවතින්නේ අක්‍රීය මට්ටමකයි. මේවන විට දිවයිනේ ඇතැම් ඉන්ධන පිරවුම් හල්වල ඉන්ධන හිඟයක් පවතින බවට වාර්තා වනවා. කෙසේ නමුත් ඉන්ධනවල මිල ඉහළ දමා වී යයි සැකෙන් කවුරුන් හෝ ඉන්ධන සංගවා සිටිනම් තෙල් සංස්ථාවට ඒ පිළිබඳ දුරකථනයෙන් දැනුම් දීමෙන් අදාළ නිලධාරීන්ගේ මැදිහත් වීමෙන් එම ගැටලුවද නිරාකරණය කර ගැනීමට හැකි බවයි බලශක්ති අමාත්‍යුදුවේ ගම්මන්පිල අපකල විමසීමකදී කියා සිටියේ. මේවන විට රට තුල කිසිදු ඉන්ධන හිඟයක් නැති බවත් අවශ්‍ය ඉන්ධන තොග ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව පවතින බවත් අමාත්‍යවරයා අවධාරණය කළා. ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද පෙරවරුවේ පැවැත්වුණා.
බන්ධනාගාර ගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක අදත් දේශපාලන පරිගලීම් පිළිබඳ විමර්ශනය කරන කොමිෂන් සභාවේ විශේෂ විමර්ශන ඒකකයේ වෙත රැගෙන ආවා. ඊයේ දිනේදීත් එම කොමිසමට පැමිණි රංජන් රාමනායකගෙන් 2015 2019 යහපාලන රජයේ සමයේ සිදු වූ බව කියන දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කරගත් අතර අද දිනේ ඊට අදාළව ප්‍රකාශ සටහන් කර ගැනීම සිදුවන බවයි ඒ සිටින අප වාර්තාකරු සඳහන් කළේ. තංගල්ල විතරන් දිනිය ප්‍රදේශයේදී පිරිසක්කල පහර දීමකින් රාජකාරියෙන් බැහැරව සිටි පොලිස් කොස්තාපල්වරේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පෞද්ගලික ආරවුලක් සිද්ධියට හේතු වී ඇති බවයි දැනට සිදු කර ඇති පරීක්ෂණ වලින් හෙළිවැත්තේ. මියගොස් ඇත්තේ 34 හැවිරිදි පොලිස් කොස්තාපල්වරේකුයි. ඊයේ රාත්‍රී 8:09 අතර මෙම සිද්ධිය සිදු වී තිබෙනවා. දෙපිරිස අතර ඇති වූ ගැටුමින් බරපතල තුවාල ලැබූ කොස්තාපල්වරයා සහ ඔහුගේ සහෝදරයා තංගල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබුණා. එහිදී පොලිස් කොස්තාපල්වරයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මේ වන විට ඔහුගේ සොහොයුරා කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබනවා. මේ පිළිබඳ වැඩිදුර පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි. කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන ආසාදිතින් විශාල පිරිසක් සමාජය තුල සිටින බව සෞඛ්‍ය අංශ පවසනවා. ඊයේ දිනේදීත් කොරෝනා ආසාදිතින් 1235 දෙනෙකු හඳුනා ගැනුණා. ඊයේ දිනේ තුලදී තහවුරු වූ කොරෝනා ආසාදිතින් සංඛ්‍යාවත් සමග මෙරටින් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 633,051ක් දක්වා ඉහළ ගියා. ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 20,796ක්. ඊයේ දිනේ තුලදී කොරෝනා ආසාදිතින් 287 දෙනෙකු සුවය ලැබුවා. මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතින්ගේ සංඛ්‍යාව 596,329ක්. ඊයේ දිනේ තුලදී මරණ 27ක්ද වාර්තා වුණා. ඒ අනුව මෙරටින් වාර්තා වූ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 15,926ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර රෝග ලක්ෂණ පෙන්눔 නොකරන කොරෝනා ආසාදිතින් විශාල වශයෙන් සමාජය තුල සිටීම ඉතා අවතානම් තත්වයක් බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ. මේ ඔමික්‍රෝන් ප්‍රභේදයේ තියෙන ස්වභාවය නිසා රෝග ලක්ෂණ රහිත පුද්ගලයෝ අපි අතර ඉන්න පුළුවන්. අපි හැම වෙලෙම මේ අපිත් එක්ක ආශ්‍රය කරන ඕනෑම කෙනෙකු ආසාදිතයෙකු වෙන්නට ඉඩ තියෙනවාය කියන එක හිතේ දරාගෙන ආරක්ෂා වීම වැදගත් වෙනවා. යම් පුද්ගලයෙකුට උණක්, එම්බිරිස්සාවක්, කැස්සක් හෝ එවැනි රෝග ලක්ෂණයක් තියෙන සෑම අවස්ථාවක විශේෂයෙන් උණ රෝගයෙන් තිනවා නම් ඒක කොවිඩ් වෙන්න පුළුවන්, ඩෙංගු වෙන්න පුළුවන්, පිටරටකින් ගොස් ආපු කෙනෙක් නම් මැලේරියාව වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපිට සාමාන්‍ය වෛරස් උණක් වෙන්නත් පුළුවන්. අපි හැබැයි මේක සැකහැර දැන ගැනීම වැදගත් වෙනවා ඔබගේ ආරක්ෂාව සඳහාත් අන් අයගේ ආරක්ෂාව සඳහාත්. කොරෝනා මර්ධන එන්නත්වල පළමු මාත්‍රාව 1,68,29,089 දෙනෙකුට ලබා දී ඇති අතර දෙවන මාත්‍රාව 1,40,52,854 දෙනෙකුට ලබා දී තිබෙනවා. බූස්ටර් එන්නත 63,1,292 දෙනෙකුට ලබා දී ඇති බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ. ශාමෝපාලි මහානිකායේ ශ්‍රී රෝහණ පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය උඩුමලගල මහින්ද ස්වාමින් වහන්සේ අපවත් වුණා. සුවිශාල ආගමික හා සාසනික සේවාවක් ඉටු කළ අතිපූජනීය උඩුමලගල මහින්ද ස්වාමින් වහන්සේ උපත ලැබුවේ 1929 වසරේ මැයි මාස 29 වනදායි. ගෝණගල සුධර්මාකර පිරිවෙනින් මූලික අධ්‍යාපනය ලැබුණු වහන්සේ 27 දිවියේදී උපසම්පදාව හිමි කරගත්තා. ශ්‍රී රෝහණ සංඝ සභාවේ මහානායක ධුරයට උන්වහන්සේ පත් වූයේ 2015 වසරේදී. රතනසාර දහම් පාසල ආරම්භ කිරීම මෙන්ම නව විහෙර විහාරස්ථාන පිහිටුවීම උන්වහන්සේ අතින් සිදු වුණා. නාට්‍ය වෙල ශ්‍රී කෙත්තාරාමය, නැවුල්ගල ශ්‍රී බෝධි රුක්කාරාමය මෙන්ම මාකුඹුර බෝධිගිරි විහාරස්ථානයේ අධිපතිත්වයේ දරුවේද උන්වහන්සේ. ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ විශාල පිරිසක් බිහි කළ මහානායක ස්වාමින් වහන්සේ අතිදක්ෂ ධර්ම කථිකයෙකු දවුවා. අපවත් වී වදාළ මහානායක ස්වාමින් වහන්සේගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය කොට්ටවගම ශ්‍රී සුමනාරාම විහාරස්ථාන ආදාහන මළුවේදී හෙට පස්වරු දෙකට පැවැත්වෙනවා. මේ අතර උන්වහන්සේගේ ශ්‍රී දේහයට
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඊයේ පස්වරුවේ අවසන් ගෞරව දැක්වුවා. ශ්‍රී දේහය තැන්පත් කර ඇති ගාල්ල කොට්ටව ශ්‍රී සුමනාරාම විහාරස්ථානයට පැමිණි ජනාධිපතිතුමා උන්වහන්සේගේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේට සිය සාතිශ්‍රේ සංවේගය පළ කළා. රාජ්‍ය ආයතන විකුණන බවට චෝදනා කරන විපක්ෂය සිය පාලන කාලය තුල විකුණා දැමු රාජ්‍ය ආයතන යලි රජයට පවරා ගත්තේ හිටපු ජනාධිපති වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බව පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න පවසනවා. ඒ ස්වාධින් රූපහණී තුලව දේශපාලන සංවාදයට එක් වෙමින් එහිදී පක්ෂ විපක්ෂ අදහස් පළ වුණා. සහතික ආණ්ඩුවේ ජනප්‍රියත්වයෙන් අඩුවීම ඇතුලේ අනිවාර්යෙන් මීළඟට ජාතික ජනබලවේගයේ රජයක් අපි හදනවා කියන එක ලොකු චිත්‍රයක් මවාගෙන ඉන්නවා. මේ ආණ්ඩුව කඩන් වැටිලා මිනිසුන්ගේ විශ්වාසය කඩන් වැටිලා මිනිසුන්ට ආණ්ඩුව ගැන විශ්වාසයක් නැති හින්දා එතුමන්ලත් එක්ක අත්තල් බැඳ ගන්නවා. හැබැයි මම පැහැදිලිව කියනවා එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ගැන තිබ්බ විශ්වාසය ඒ විදිහටම ආරක්ෂා කරමු. අපේ රට හදන වැඩපිළිවෙලට සහයෝගය දෙමින් යනවා. ඉවර කරන්න බැරි යුද්ධ ඉවර කරා වගේම ජනතාව තුළ ලොකු විශ්වාසයක් තියෙනවා. අවුරුදු දෙකක් මේ කොරෝනා වසංගත නිසා අපි ආපස්සට ගියත් යුද්ධ ඉවර කරා වගේම මේ ආර්ථික යුද්ධය ජයග්‍රහණය කරන වැඩපිළිවෙලත් අපේ ආණ්ඩුව තුළ තියෙනවායි කියලා. විශාල මුදල් ප්‍රමාණයක් ගමට යවලා අවසාන බලාපොරොත්තු ඉලක්කය තියෙන්නේ එක පැත්තකින් කුටුම්බයේ ආර්ථිකය ශක්තිමත් කරනා වගේම රටේ නිෂ්පාදනය වැඩි කරගන්න කාරණාව. අපිට මැතිවරණ ඕන එකක් ගැන අපිට බයක් නැහැ. අපි පක්ෂයක් හැටියට ශක්තිමත් මින දේශපාලන පක්ෂය ඒ විශ්වාසය අපි රකින්නවා. අද සංචාරක ශ්‍රේෂ්ඨයේ අහිංසක හෝටල් අයිතිකරුවන් ඒ වගේම කුලීරත රියදුරන් අන්තිම බිඳුව රැටලා තියෙන්නේ. මොකද ඒ අය ගත්ත ණය ගෙවා ගන්න විදියක් නැහැ. මේ ආණ්ඩුවෙන් දුන්න ණයට උඩින් තව ණයක් දුන්නා. ඒ ණයට එකතු වෙන පොලිය තව ණයක් බවට පත් කරා. මේ මිනිස්සු කබලෙන් ලිපට වැටලා තියෙනවා. ඒක නිසා අපි පැහැදිලිව රජයට කියනවා ඔබට තව අවුරුදු 3ක් තියෙනවා. මේ අවුරුදු 3 තුළ මේ වැරදි ටික හදාගත්තොත් අපිට රටක් ඉතුරු වෙයි. එහෙම නැත්නම් අපිට රටක් නැති වෙයි කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. සුනිල් සහෝදරයා මේ මුහුදේ ඉන්න මාළුවෙක් ටින් එක ගරදා ගන්න බැරි වෙච්ච නිසා කියන්නේ මෙන්න මේ ඩේටා එක මං කියනවා. ටින් මාළු මේ රට ගෙන්වීම අපේ ආණ්ඩුව 176.2කින් අඩු කරලා තියෙනවා. මාළු එකෙක් නෙමෙයි අපි දැන් ටින් 220,000ක් ඇතුළට මාළු දාගෙන ඉන්නේ. අපි රටක් විදියට රාජ්‍ය මූල්‍ය අවකාශයේ සීමා සහිතයි. මේත් අපිට තේරුම් ගන්න වෙනවා. එහෙනම් පෞද්ගලික අංශය ආයෝජක විදියට දේශීය වශයෙන් හෝ විදේශීය වශයෙන් මේක ඇතුළට එන්න ඕන. ආයෝජකව එන්න ඕන කියලා මෙහෙන් කියනවා. අන්න ආපු එකට අතනින් පර්චස් 10ක් දීලා කියලා මේකයි ගන්නවා. ඉතින් ওই දෙක එකක් තෝරගන්න. ආයෝජකය ඇවිල්ලා ආණ්ඩුවට සල්ලි දීලා ආ එහෙනම් මං යන්නම් කියලා යන්නේ නැහැ මිනිහට. ආයෝජනය කරන්න මේ රටේ තැනක් දෙන්න ඕන. මහින්ද රාජපක්ෂ මහත්තයා වීක්කොත් ගන්නවා කියලා කිව්වනේ මේ වීක්කව ගත්තා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එනකොට මේ රටේ ජාතික ගුවන් සේවය අපිට අයිති තිබුණේ ඒක ගත්තා. රක්ෂණ සංස්ථාව විකුණලා තිබුණේ ගත්තා. ෂෙල් ගෑස් එක විකුණලා තිබුණේ ගත්තා. කම්කරු ඇමති විදියට ওই ලුණු සංස්ථාව විකුණන්න යන වෙලාවේ ETF එකේ අරමුදල පාවිච්චි කරලා ලුණු සංස්ථාව රකගත්තා. තවත් පුවත් කිහිපයක් දැන් ක්‍රීඩා අමාත්‍යාංශය වර්ක් ෆ්‍රොම් හෝම් ක්‍රමවේදයට පරිවර්තනය කරන බව අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසනවා. කොළඹ විශ්වවිද්‍යාලයේ නවීකරණය කරන ලද ක්‍රීඩා මණ්ඩපය සිසු අයිතියට පත් කරමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. මඩකලපුව උඩංචි මඩම් ප්‍රදේශයේ ග්‍රාමීය මාර්ග සංවර්ධන කටයුතු අමාත්‍ය එස් විලියන්ද්‍රන්ගේ මූලිකත්වයෙන් පසුගියදා ආරම්භ වුණා. ඒ සඳහා වැය කරන මුදල රුපියල් කෝටි 25ක්. ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්ම සැලැස්ම යටතේ මඩකලපුව දිස්ත්‍රික්කයේ මේ වන විට සංවර්ධන කටයුතු සීග්‍රයෙන් සිදුවනවා. මහනුවර සිට බදුල්ල බලා දහවනේ වූ බාණ්ඩ ප්‍රවාහන දුම්රියක් වටවල රොසැල්ල ප්‍රදේශයේදී පීලිපැන තිබෙනවා. මෙම දුම්රිය පීලිපැනීමෙන් උඩරට දුම්රිය දහවනේට බාධා එල්ල වී ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. දුම්රිය අද අලුයම මහනුවරෙන් බදුල්ල බලා පිටත්ව ගොස් තිබෙනවා. පීලිපැනීමට ලක්ව ඇත්තේ අද පෙරවරු 7ට පමණයි. දුම්රිය පීලිපැනීමෙන් සංඥා පාලක පද්ධතියටද හානි සිදු වුණා. දුම්රිය යලි පිළිගත කිරීම සඳහා මේ වන විට නඩත්තු කණ්ඩායමක් රොසැල්ල ප්‍රදේශයට පැමිණ තිබෙනවා.
ඒ සමගින් මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමවට පත් වෙනවා. ඔබට සුබ දවසක්.